අපි කතා කරන්න හිතුවේ රුධිර ඝනය කියන එක පිළිබඳව. මොකද ගොඩක් කට්ටිය මේ රුධිර ඝනය කියන එක පිළිබඳව සමහර වෙලාවට ලොකු අදහසක් නැහැ. විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ගේ රුධිර ඝනය පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙනවා අපි දරුවෙකු පිළිසිත ගත්තට පස්සේ සහ දරුවා ඩිලිවර් කරන වෙලාවට. ඉතින් ඒක නිසා අපි අද කතා කරන්න හිතුවා රුධිර ඝනය පිළිබඳව. රුධිර ඝනය එහෙම නැත්නම් ගොඩාක් කට්ටිය දන්න විදිහට බ්ලඩ් ගෲප් එක මොකක්ද කියලා අපි බලමු ඉස්සෙල්ලම. බ්ලඩ් ගෲප් එකක් කියලා කියන්නේ එක එක පුද්ගලයාගේ රුධිරය වෙන්කර හඳුනා ගන්න අපි භාවිත කරන ක්‍රමවේදයක්. එතනදී එක් එක් පුද්ගලයාට පවතින රුධිර ඝනය වෙනස් වෙනවා. මොකද හැම පුද්ගලයෙකුටම එකම පුද්ගලයාගේ රුධිරය ලබා දෙන්න බැහැ වගේම එකම පුද්ගලයෙකුට හැම පුද්ගලයෙකුගේම රුධිරය ලබා ගන්න බැහැ. ඒකට හේතුව තමයි මේ රුධිර ඝනය. එතකොට මේ රුධිර ඝනය කියන එක වර්ග කීපයක්ම දැනට ලෝකේ හොයාගෙන තියෙනවා. එතකොට රුධිර ඝනය එහෙම නැත්නම් බ්ලඩ් ගෲප් වර්ග නම් කරන්න පුළුවන් ක්‍රම වේද කීපයක්ම තියෙනවා. ඒ ක්‍රම වේද අතුරින් අපි බහුලවම භාවිත කරන ක්‍රමය තමයි ABO ගෲපින් සිස්ටම් කියන එක. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් ඝනය ABO කියන වර්ගවලින් හඳුන්වන එක. ඊට අමතරව රීසස් ෆැක්ටර් කියලා එකකුත් අපි කතා කරනවා. මේ රීසස් ෆැක්ටර් කියන එකෙන් තමයි නෙගටිව්ද පොසිටිව්ද කියන කාරණාව කතා කරන්නේ. එතකොට මේ බ්ලඩ් ගෲප් එක අපි හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් ගෲප් වර්ග හතරක් අපි කතා කරනවා. ඒ තමයි A, AB, B සහ O කියන වර්ග හතර. ඊට අමතරව විශේෂ ගෲප් එකක් තියෙනවා. ඒක ලංකාවේ පොඩි පොපියුලේෂන් එකක මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ තමයි බොම්බේ ඕ කියන එක. එතකොට ප්‍රධාන වශයෙන්ම අපිට කාණ්ඩ එහෙම නැත්නම් රුධිර ඝන එහෙම නැත්නම් බ්ලඩ් ගෲප් වර්ග පහක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ පොපියුලේෂන් එක ඇතුළේ. ඒ කියන්නේ A, AB, B, O සහ බොම්බේ ඕ. එතකොට මේ හැම ආකාරයකම පොසිටිව් සහ නෙගටිව් එහෙම නැත්නම් ධන සහ ඍණ කියන වර්ගවලින් දක්නට ලැබෙන නිසා හැම සියලුම වර්ග අපි සලකලා ගත්තොත් 8ක් අපිට A, AB, B, O කියන එකෙන් දක්ින්න ලැබෙනවා සහ බොම්බි O එකෙන් දෙකක් දක්ින්න ලැබෙන නිසා ඔක්කොම 10ක් අපිට දක්ින්න ලැබෙනවා. එතකොට මේ පොපියුලේෂන් එක ඇතුලේ තියෙන මේ ගෲප් වර්ග එහෙම නැත්නම් බ්ලඩ් ඝන රුධිර ඝන වර්ග 10 එක එක ආකාරයට තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක ජන කොට්ටාෂ ඇතුලේ පොපියුලේෂන්ස් ඇතුලේ කොමන්ම බ්ලඩ් ගෲප් එක එකක් වෙනවා. ඊට පස්සේ රෑම බ්ලඩ් ගෲප් එක තව එකක් වෙනවා. ඒ වගේ එක එක ප්‍රදේශවලට වෙනස් වෙනවා. බහුලවම ලංකාවේ ඒ කියන්නේ දක්නට ලැබෙන රුධිර ඝනයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ B සහ O කියන රුධිර ඝන වර්ග දෙක. දැන් මේක බලන ඕගොල්ලන්ට සමහර විට ඔයාලා O ඝනේ හරි B ඝනේ හරි රුධිර ගණේ සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මොකද ඒක තමයි බහුලවම දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි රෑම එහෙම නැත්නම් දුර්ලභම රුධිර ඝන විදිහට අපි කතා කරන්නේ AB සහ බොම්බේ කියන රුධිර ඝන වර්ග දෙක. ඒ රුධිර ඝන වර්ග දෙක ඇතුලේ AB නෙගටිව් කියන එක ගොඩක්ම රෑ විදිහට අපි තමයි සලකන්නේ. කොහොම නමුත් නෙගටිව් කියන රුධිර ඝනය ඇත්තටම රෑ විදිහට තමයි අපි සලකන්නේ. හරි. මීළඟට අපි කතා කරන්න යන්නේ රුධිර දායකයෙක් විදියට හරි රුධිරය ලබා ගන්නා කෙනෙක් විදියට හරි රුධිරය ලබා ගන්නකොට මොන රුධිර ඝනයද අපිට ගොඩක්ම ආරක්ෂිත වෙන්නේ සහ භයානක වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා කරන්න කල්පනා කරේ. ඇත්තටම ලංකාව තුළ අපි රුධිර ගොඩක් වෙලාවට රුධිරය පිළිබඳව සාමාන්‍ය පෙළ පන්තිවලදී පවා දරුවෝ ඉගෙන ගන්නවා. ඒක නිසා මේවා ඉගෙන ගත්තත් කාලයක් යනකොට අමතක වෙලා යන නිසා මම කමිටි මේ සම්බන්ධ හොඳ ටිකක් සරලව පැහැදිලි කරලා දෙන්න. අපි රුධිර දායකයෙක් විදියට ගත්තට පස්සේ ඒ රුධිර දායකයාගේ රුධිරය අරගෙන රුධිරය ලබා ගන්නා පුද්ගලයාට තමයි අපි ඒ රුධිරය ලබා දෙන්නේ. ඒක නිසා තමයි අපි ඩෝනට තමයි දායකයා කියලා කියන්නේ ලබන්නාට තමයි රිසීවර් කියලා කියන්නේ. එතකොට අපි අපේ ඇඟට ලේ පිටින් ගන්නව නම්
අපි ගොඩාක්ම ආරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ අපේ ඇඟේ තියෙන්නේ AB positive කියන blood group එක නම්. AB positive කියන blood group එක නම් මගේ තියෙන්නේ මට වෙන ඕනෑම කෙනෙක්ගේ රුධිරය පිටින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මම AB positive කෙනෙක් නිසා. එතකොට අපි safest blood group එක විදිහට සැලකෙන්නේ ඒ අනුව රුධිරය ලබා ගන්නා පුද්ගලයාට safest blood group එක. ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන blood group එක safest එක වෙන්නේ ආරක්ෂිතම group එක වෙන්නේ AB positive. එතකොට රුධිරය ලබා දෙන්නාට ඒ කියන්නේ මම පිටින් ගන්න රුධිරය ආරක්ෂිතම රුධිරය බවට පත් වෙනවා නම් පත් වෙන්නේ ඒක O negative කියන group එක. එතකොට මට ඕනම කෙනෙක්ගෙන් ගන්න පුළුවන් මම AB positive වුණොත් මට ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් O negative වුණොත්. හරිද? එතකොට දැන් ආරක්ෂිතම group එක දෙන්න පුළුවන් group එක O negative වගේම ඊළඟ ගැටලුව තමයි O negative පුද්ගලයෙකුට වෙන කිසිම කෙනෙක්ගේ රුධිරය ලබා ගන්න බැහැ. අනිවාර්යෙන්ම යාට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ O negative රුධිරය විතරයි. ඊළඟට AB positive කියන කෙනාට දෙන්න පුළුවන්කම තියෙන්නේ AB positive කෙනෙකුට විතරමයි. වෙනත් කිසිම කෙනෙකුට ඔහුගේ රුධිරය ලබා දෙන්න බැහැ. ඉතින් ඔන්න ඔය කියන කාරණාව පොඩ්ඩක් විතර පටලැවෙනවා වගේ. හැබැයි හොඳින් අහගෙන හිටියොත් ඔයාට තේරෙයි මේ කියපු කාරණාව මොකද්ද කියන එක. එතකොට මේ කියන රුධිර ඝනය මම අර කලින් කිව්වා වගේ A, A, B, B, O සහ බොම්බේ O කියන වර්ග වලින් පවතිනවා. ඒකෙම පොසිටිව් ඇන් නෙගටිව් කියන වර්ග වලින් පවතිනවා. එතකොට මේක කොහොමද අපි පරීක්ෂණය කරන්නේ? කොයි විදිහටද මේක අඳුරගන්නේ? මං හිතන්නේ මේක කවුරුවත් කවදාවත් දැකලා නැතුව ඇති. අනිවාර්යයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයේ එහෙම නැත්නම් රෝහල් සේවයේ යෙදී සිටින කෙනෙක් දැක්කා වුණත් සාමාන්‍ය ජනතාව වෙන ඕගොල්ලෝ මේක කොයි විදිහටද කරන්නේ කියන එක කවදාවත්ම දැකලා නැතුව ඇති. ඒක නිසා මම අද හිතුවා මේක කරන විදිය ඔයගලන්ට පෙන්වන්න. එතකොට ඔයාලට ලොකු අදහසක් එනවා. එතකොට ගොඩක් වෙලාවට රෝහලට ගිහිල්ලා මේ පරීක්ෂණය සිදු කරන්න කියලා ඒකට ගත වෙන කාලය පිළිබඳව ඔයගලන්ට අදහසක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කලබල වෙන්න පුළුවන්. ඇයි මේක ඉක්මනට කරලා දෙන්නේ නැත්තේ? ඇයි මේකට මෙච්චර මුදලක් පෞද්ගලික අංශය කරනකොට ඇයි මෙච්චර මුදලක් මේකට වැය ගන්නේ? ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ තියෙන පුංචි පුංචි ගැටලු ඔක්කොම විසඳ ගන්න පුළුවන් වෙයි අද දවසේදී. මොකද අද දවසේ අපි කතා කරන්න යනවා වගේම මම කරන පෙන්වන්නත් යනවා කොයි ආකාරයකට බ්ලඩ් ගෲප් එක අපි කරන්නේ කියලා. ඒකට අපි විශේෂයෙන් සකස් කරන ලද විදේශයෙන් ආනයනය කරන ලද chemicals එහෙම නැත්නම් අපි ඒවට කියනවා antibodies වර්ග භාවිතා කරනවා ප්‍රතිදේහ වර්ග. මොකද මේ ප්‍රතිදේහ වර්ග භාවිතා කරලා තමයි අපි රුධිර ඝනය හඳුනාගන්නේ. එතකොට ඒ පිටරටවලින් ආනයනය කරන ඒ chemicals ටිකක් ගන්න ඒ පුංචි එක කුප්පියක් රුපියල් 25000කට විතර මුදලක් වැය වෙනවා. ඉතින් ඒ වගේ අධික වියදමක් රජයෙන් දරලා තමයි මේ දේවල් ඔයගලන්ට ළඟා කරලා දෙන්නේ. ඉතින් ඒ සඳහා වැය වෙන කාලය, ශ්‍රමය, අනිකුත් සියලුම යන්ත්‍රෝපකරණ මේ සියල්ලකටම ලොකු බලපෑමක් දරනවා. ඉතින් එහෙම දරලා තමයි ඔයගලන්ට මේ දේවල් ළඟා කරලා දෙන්නේ. ඉතින් ඒ පිළිබඳ කුංචි අවබෝධයක් ලබා ගැනීමත් එක්කම තමයි අද දවසේදී මේ දේවල් අපි පෙන්වන්න කල්පනා කරේ. හරි. අපි දැන් බලමු මේ රුධිරය කොහොමද මේ ආකාරයට වර්ගවලට බෙදුනේ කියලා. මම ඉතාම සරලව තමයි ඔයගලට පැහැදිලි කරලා දෙන්න යන්නේ. මේක ටිකක් ගැඹුරෙන් කතා කරන්න ඕන කාර්යයක් වුණාට මම ගොඩක් සරලව තමයි මේ දේ කියලා දෙන්නේ ඔයගලට. මොකද ඒක තේරුම් ගන්න ලේසි වෙන්න නිසා. ඇත්තටම මේ AB O කියන ගෲප්ස් හතර එහෙම නැත්නම් බොම්බේ O කියන ගෲප් පහ වර්ගීකරණය කරලා තියෙන්නේ මේ රුධිර සෛලවල විත්තියේ එහෙම නැත්නම් සෛලයේ වටා තියෙන යම්කිසි ප්‍රෝටීනයක් සල්කලා. එතකොට A කියන කට්ටියගේ තියෙන්නේ A කියන ප්‍රෝටීනය. B කියන කට්ටියගේ තියෙන්නේ B කියන ප්‍රෝටීනය. AB කියන සෛලවල A සහ B කියන ප්‍රෝටීන් වර්ග දෙකම පවතිනවා. O කියන සෛලවල කිසිම ප්‍රෝටීනයක් නැහැ. ඒක හරියට ඇවිල්ලා අර බල්බ් එකේ හෝල්ඩරය සහ බල්බ් එක වගේ. ඒ බල්බ් එක තමයි A ටයිප් එකේ බල්බ් එකක්, B ටයිප් එකේ බල්බ් එකක්, AB ටයිප් එකේ බල්බ් එකක් විදිහට අපි සලකන්නේ. එතකොට මේ හෝල්ඩර් එක O කියන
ගෲප් එකේ සයිලවලක් තියෙනවා ඊට පස්සේ මේ බොම්බේවෝ කියන එකේ ප්‍රශ්නේ තමයි මේ හෝල්ඩර් එකත් ඒ සයිලේ නැහැ දැන් මම හිතන්නේ උඹලට ගොඩක් වැටෙන්නේ නැති මේ දේ කොහොමද මේ ඝන වර්ගීකරණය කරලා තියෙන්නේ කියන කාරණේ එතකොට ඒ ආකාරයට තියෙන ප්‍රෝටීනය අණුව ඒ ප්‍රෝටීනයට පිටින් ඒ ප්‍රෝටීනය නොවන ප්‍රෝටීනයක් ආවොත් ඒකට විරුද්ධව ක්‍රියා කරන්න රුධිර ප්ලාස්මාවේ තියෙනවා ප්‍රතිදේහ විශේෂයක් අපි කියන ඒවට ඇන්ටිබොඩීස් කියලා. ඒ ඇන්ටිබොඩි වර්ගෙ මෙන්න මේ වගේ. දැන් A කියන බල්බ් එක තියෙන එක්කෙනාගේ තියෙන්නේ B කියන ඇන්ටිබොඩි එක. ඒ කියන්නේ මෙයාගේ සෛලවලට A කියන ප්‍රෝටීනය තිබ්බට B කියන ප්‍රෝටීනය ඇඟ ඇතුළට එන්න දෙන්නේ නැහැ. එහෙම ආවොත් අර තියෙන ඇන්ටිබොඩීස් වලින් ඒ B කියන සෛල විනාශ කරනවා. ඒක නිසා තමයි A ගෲප් එකේ කෙනෙකුට B රුධිරය දෙන්න බැරි. මොකද B රුධිරය දීපු ගමන් ඒ B රුධිර සෛල විනාශ කරනවා. එතකොට ඒ සෛල විනාශ වෙනකොට මුළු පද්ධතියට මේක බලපාලා ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා මියදෙන්න පුළුවන්. ඒක නිසා තමයි වැරදි රුධිරයක් ලබා දුන්නොත් කෙනෙක් මැරෙන්නේ. මොකද ඒ වැරදි රුධිරයට ඒ කෙනාගේ ඇඟ ඇතුළෙම ෆයිට් කරනවා. ඒ ෆයිට් කරලා ඒ සෛල විනාශ කරගෙන යනකොට ඒක නිසාම එයාගේ සාමාන්‍ය රුධිර සෛල වලටත් බලපෑමක් ඇති වෙලා තමයි මේ පුද්ගලයා මියදෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව නිසා තමයි අපිට රුධිර ඝන ගැළපීම ඉතාම වැදගත් කාරණාවක් වෙන්නේ. එතකොට ඔය ආකාරයට පවතින ප්‍රෝටීන සහ ඇන්ටිබොඩි වර්ගය එහෙම නැත්නම් ප්‍රතිදේහය අනුව රුධිර ඝනය වෙනස් වෙනවා. AAB, BO සහ බොම්බේඕ කියන වර්ග පහ හරිනේ. එතකොට මේ මොකක්ද රීසස් ෆැක්ටර්? එහෙම නැත්නම් පොසිටිව් නෙගටිව් කියලා කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. අර කිව්වා වගේම හෝල්ඩර් එකයි බල්බ් එකයි වගේ දෙකක් නැහැ, එක දෙයක්. අපි හිතමු හෝල්ඩර් එකක් විතරක් තියනවා කියලා. මෙන්න මේ රුධිර සෛලයේ හෝල්ඩර් එක වෙනත් වර්ගයක හෝල්ඩර් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා Rh පොසිටිව් කියලා. එහෙම නැත්නම් රීසස් පොසිටිව් කියලා. ඒ හෝල්ඩර් එක නැති හැම සෛලයක්ම අපි සලකන්නේ Rh නෙගටිව් කියලා. හරිද? එතකොට පොසිටිව් බ්ලඩ් තියෙන කෙනෙක් නම් ඒ හෝල්ඩර් එක තියෙනවා, ඒ කියන්නේ ප්‍රෝටීන් විශේෂය තියෙනවා. Rh නෙගටිව් කට්ටියගේ ප්‍රෝටීන් විශේෂය ඒ රුධිර සෛලවල නැහැ. එතකොට මේක වර්ගීකරණ දෙකක්. ඒ දෙක එකතු කරලා තමයි අපි රුධිර ඝනය හඳුන්වා දෙන්නේ. මොකද ඒ දෙකම අපේ රුධිරය කෙනෙකුට ලබා දෙනකොට හෝ කෙනෙකුට ලබා ගන්නකොට ඉතාම වැදගත් වෙන නිසා. ඊට අමතරව තවත් වර්ගීකරණ විශේෂ ගණනාවක් තියෙනවා. කුඩා කුඩා ප්‍රතිදේහ වර්ග අපේ රුධිරයේ තියෙනවා. එතකොට මේ ප්‍රතිදේහ වලින් සිදුවෙන බලපෑම් ප්‍රමාණය ගොඩක් වෙලාවට අඩුයි සාපේක්ෂව ABO සහ RH කියන ක්ලැසිෆිකේෂන්ස් වලින් පිටට. එතකොට ඒක නිසා ඒ ගැළපීම් සිදු කරනකොට සාමාන්‍ය කරන පරීක්ෂණ වලට වඩා එහා ගියපු පරීක්ෂණ කරලා තමයි හඳුනා ගන්න අවශ්‍ය. එතකොට ඒවායේ ගැළපීම් කරලා තමයි අපි රුධිරය ලබා දෙන්න ඕන. හදිසි අවස්ථාවකදී ඒ ගැළපීම් සිදු නොකර රුධිරය දුන්නත් අපිට ලෙඩාට ලොකු අනතුරක් නොවන විදියට බේරා ගන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ දැන් ඕගොල්ලන්ට වැටහෙන්න ඇති මේ කියපු විදිහේ රුධිර ඝනය සහ පොසිටිව් නෙගටිව් කියන තත්ත්වයන් කොහොමද හඳුනාගන්නේ කියන කාරණාව. එතකොට ඒ දේවල් එහෙමම තියෙද්දි අපි දැන් යම් බලන්න කොහොමද ගෲප් එකක් අපි ටෙස්ට් කරන්නේ කියලා. අපි පරීක්ෂා කරනකොට මේ මේ තියෙන්නේ මේ ආපු සාම්පල් එක. එතකොට මේ සාම්පල් එක තමයි අපි භාවිත කරන්නේ මේ රුධිර ඝනය පරීක්ෂා කරන්න. අපි මුලින්ම මේ සාම්පල් එක කරකවලා මේකේ තියෙන ප්ලාස්මාව සහ රුධිර සෛල වෙන් කරගන්න අවශ්‍යකම තියෙනවා. මේ මැෂින් එකට කියනවා සෙන්ට්‍රිෆියුජ් එක කියලා. එතකොට මේ සෙන්ට්‍රිෆියුජ් එකට දාලා තමයි අපි මේ සාම්පල් එක කරකවලා ගන්නෙ. එතකොට මේ මැෂින් එකට අපි මේ රුධිර සාම්පල් එක දාලා විනාඩියක් කරකවා ගන්න අවශ්‍යකම තියෙනවා.
ඒ විනාඩිය ඇතුළත මේකේ රුධිර සෛල වෙන් වෙලා ප්ලාස්මාව වෙනම අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ රුධිර සෛල සහ රුධිර ප්ලාස්මාව තමයි මේ පරීක්ෂණය සඳහා අපි භාවිත කරන්නේ. අවශ්‍යයි एक नाम करना वा ए ए बी बी सह डी किया ला तो ये तो माँग खालीं क्यों हुआ अरे रुद्रे प्लास्मा आवे थी ने एंटीबॉडी आप यंत्रों का अन्न करना वा किया ला ऐसा ना हाँ अभी मैं यहाँ कह रही थी थावा ट्यूब तो ना लास्टिक करना ना ए एंटीबॉडी वाला का मनोवा दे किया ला अंदरों का අපි පිපෙට් එකක් තමයි භාවිත කරන්නේ මෙන්න මේ කියන උපකරණය තමයි භාවිත කරන්නේ මේ ප්ලාස්මාව සහ රුධිර සෛල වෙන් කරගන්න මේ තියෙන රුධිර ප්ලාස්මාව. එතකොට මේ ප්ලාස්මාවෙන් අපි එකතු කරගන්නවා ඒකේ තියෙන ඇන්ටිබොඩි වර්ග මොනවද කියලා අඳුරගන්න. රුධිර සෛල එකතු කරගන්නවා මේකට රුධිර සෛල වල තියෙන ප්‍රෝටීනේ මොකක්ද කියලා අඳුර ගන්න. අපි මේ රුධිර සෛල ප්‍රමාණය තනුක කර ගැනීමකට අවශ්‍ය වෙනවා. මේ ආකාරයට තනුක කරගත්තට පස්සේ මම ඔයගලට කලින් කිව්වනේ ආනයනය කරපු ඇන්ටිබොඩි වර්ගයක් අපි මේකට භාවිත කරනවා කියලා. මෙන්න මේ තියෙන්නේ ඒ ආනයනය කරපු ඇන්ටිබොඩි කුප්පිය. මේ කුප්පිය කර මම කලින් කිව්වා වගේ ලොකු මිලකට තමයි අපි ලංකාවට ගෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට වැටහෙන්න ඕන ඕගොල්ලා වෙනුවෙන් රජයේ කොයි වගේ ලොකු වියදමක් දරනවද කියලා මේ දේවල් කරන්න. අපි ඒක නිසා මේකෙන් එක බින්දුව ගන්න තමයි භාවිත කරන්නේ මේ පරීක්ෂණයට. ඒ මම එකතු කරේ ඒ කියන ඇන්ටිබොඩි වර්ගය. ඒ කියන්නේ ප්‍රතිදේහ වර්ගය. මේ තියෙන්නේ AB කියන ප්‍රතිදේහ වර්ගය. මේ තියෙන කහපාටට B කියන ප්‍රතිදේහ වර්ගය. මේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු රීසස් ෆැක්ටර්. එහෙම නැත්නම් RH ෆැක්ටර්. අපි පොසිටිව් නෙගටිව් කියලා කියන්නේ රුධිර වර්ගය. ඒ සඳහා පරීක්ෂා කරන ඇන්ටිබොඩි වර්ගය. දැන් අපි මේ විදියට ගෲප් එක බලන්න දාගත්ත ඇන්ටිබොඩි වර්ගවලට රුධිර සෛල එකතු කරනවා. මේ විදියට රුධිර සෛල එකතු කරනවා. මම එතකොට කලින් කිව්වනේ අපි රුධිර ප්ලාස්මාවේ තියෙන ඇන්ටිබොඩි හඳුනා ගන්න අවශ්‍යයි කියලා. එතකොට ඒ තියෙන ඇන්ටිබොඩි හඳුනා ගන්න අපි ඒකට විශේෂයෙන් සකස් කරගත්ත රුධිර සෛල එකතු කර ගන්නවා. මේ තියෙන්නේ A රුධිර සෛලය. මේ තියෙන්නේ B රුධිර සෛලය. මේ තියෙන්නේ O රුධිර සෛලය. මේ විදිහට මේ දේවල් එකතු කරගත්තට පස්සේ අපි මේ ටික ඔක්කොම අර සෙන්ට්‍රිෆියුජ් මැෂින් එකට දාලා කරකවල තමයි බලන්න යන්නේ. අපි මේ පරීක්ෂණය කරනකොට කලින් කරගවුවා වගේ අධික වේගයකින් කරකවන්නේ නැහැ. අපි ඒක ටිකක් අඩු කරලා තමයි කරකවන්නේ. එතකොට අපි මේකෙදි බලන්න යන්නේ
මේ ප්‍රතිදේහ සහ ඒ රුධිර සෛලවල තියෙන ප්‍රෝටීන් අතර ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාව හරහා රුධිර කැටි නිර්මාණයක් වෙනවා. එතකොට මේ කැටි රුධිර හැදුනට පස්සේ ඒකෙන් අණුව තමයි අපි රුධිර ඝනය මොකක්ද කියලා බලන්න යන්නේ. හරි. දැන් මේක කැරකිලා ඉවරයි. දැන් අපි බලමු මේකෙන් රුධිර ඝනය කොහොමද බලන්න කියලා. මේක බලනකොට අපි මේ විදියට එක ටියුබ් එක අරගෙන මෙන්න මේ විදියට හෙමීට හොල්ලලා බලනවා මේ රුධිර කැටිය දිය වෙනවද කියලා. දැන් ඕගොල්ලන්ට පේනව නම් මේකේ මේ රුධිර කැටිය දිය වෙනව ඕගොල්ලන්ට පේනවද? ඕගොල්ලන්ට පේනවද මෙන්න මේක මේ විදියට දිය වෙනවා? අපි දැම්මනේ ඒ කියලා ඇන්ටිබොඩි එකක්. ඒ ඇන්ටිබොඩි එක ප්‍රතික්‍රියා කරන්න මේ අපි ගත්ත සාම්පල් එකේ රුධිර සෛලවල ප්‍රෝටීන් එකක් නැහැ. AB දැම්මම මේ අරගෙන තියෙන AB කියන ටියුබ් එක. දැන් බලන්න ඒකත් හෙමීට දිය වෙලා යනවා. දැම්මම මේ අරන් තියෙන්නේ AB කියන ටියුබ් එක. දැන් ඒකත් හෙමීට දිය වෙලා යනවා. දැන් මේ අරන් තියෙන්නේ B කියන ටියුබ් එක. දැන් බලන්න මේ A B කියන ටියුබ් එකත් හෙමීට දිය වෙලා යනවා. අන්තිමට මේ අරන් තියෙන්නේ D කියන ටියුබ් එක. දැන් බලන්න මේ D කියන ටියුබ් එකේ රුධිර කැටියක් තියෙනව පේනවද ඔයගොල්ලන්ට? මේ තියෙන රුධිර කැටිය, ඒ රුධිර කැටිය දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ අපි දැම්මේ RH, එහෙම නැත්නම් රීසස්, එහෙම නැත්නම් අර අපි පොසිටිව් නෙගටිව් කියලා ගෲප් හදන ඇන්ටිබොඩි එක. එතකොට ඒ ඇන්ටිබොඩි එක, ඒ ප්‍රතිදේහය මේ සෛලවල තියෙන අර මං කලින් කියපු බල්බ හෝල්ඩර් එක තියෙන්නේ. ඒ හෝල්ඩර් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක නිසා තමයි මේ විදිහට රුධිර කැටියක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් එතකොට අපිට අඳුරගන්න පුළුවන් මේ ගෲප් එක පොසිටිව් කෙනෙක්ගේ ගෲප් එකක් කියලා. එතකොට මේ තුනම නෙගටිව් වුණේ මේ රුධිර සෛලවල මේ අපි දාපු ඇන්ටිබොඩි එක ප්‍රතික්‍රියා කරන්න කිසිම ප්‍රෝටීනයක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ ඕ රුධිර ඝනය. මේ තියෙන්නේ අපි ප්ලාස්මාව අරගෙන ඒ ප්ලාස්මාවේ කොයි විදියටද ප්‍රතික්‍රියා කරන්න කියලා බලන්න ගත්ත එක. අපි ඒකේ පළවෙනි ටියුබ් එක අරන් බලමු. දැන් ඕගොල්ලන්ට පේනවද මේකේ මේ රුධිර කැටියක් පාවෙනවා? මේ තියෙන රුධිර කැටිය, ඒ රුධිර කැටිය හැදිලා තියෙන්නේ ඒ සෛල දාපු එකේ. දැන් ඕ කියන රුධිර ඝනය ඇතුලේ ඒ සහ B කියන ඇන්ටිබොඩි, එහෙම නැත්නම් ප්‍රතිදේහ වර්ග තියෙනවනේ. එතකොට ඒ කියන ප්‍රතිදේහය මේ අපි පිටින් දාපු ඒ කියන රුධිර සෛලයත් එක්ක එකතු වෙලා තමයි මේ රුධිර කැටිය හදලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන වැරදි රුධිරයක් අපි දුන්නොත් මේ වගේ රුධිරය කැටි ගැහෙන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ B ටියුබ් එක. අපි මේකට දැම්මේ B රුධිර සෛල. බලන්න ඒකෙත් කැටියක් හැදිලා තියෙන හැටි. B කියන රුධිර සෛලය මේ පේෂන්ගේ තියෙන ප්ලාස්මාවේ තිවිච්ච B කියන ඇන්ටිබොඩි එකත් එක්ක එකතු වෙලා තමයි මේ රුධිර කැටිය හදලා තියෙන්නේ. මේ තියෙන්නේ O කියන රුධිර සෛලය දාපු එක. O කියන රුධිර සෛලය පිටින් දාපු O කියන රුධිර සෛලය පේෂන්ගේ ප්ලාස්මාවත් එක්ක කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. මොකද ඒ සමාන රුධිරය නිසා.
ඒ අනුව දැන් ඕගොල්ලන්ට වැටහෙන්නේ නැති කොයි විදිහටද අපි රුධිර ඝනය පරීක්ෂා කරන්න කියලා ඒ පරීක්ෂා කරපු රුධිර ඝනය කොයි විදිහටද අපි රීඩ් කරන්න කියලා. එතකොට මේ ආකාරයට අපි දැන් මේ වෙලාවේ හඳුනාගත්තේ O කියන රුධිර ඝනය. එතකොට මේ විදිහටම තමයි A කියන රුධිර ඝනය, AB කියන රුධිර ඝනය සහ B කියන රුධිර ඝනය හඳුනාගන්නේ. ඊට අමතරව බොම්බේ O කියන අති දුර්ලභ රුධිර ඝනය හඳුනාගන්න මේ ක්‍රමවේදයම තමයි අපි භාවිත කරන්නේ. එතකොට මේ විදිහට පරීක්ෂණ කරලා ගෲප් එක හඳුනාගත්තට පස්සේ ඒ අදාළ ගෲප් එකට ගැළපෙන රුධිරය තමයි අපි රුධිර පැකට්ස් විදියට තියෙන රුධිර පැකට් වලින් ටෙස්ට් කරලා ඒ අදාළ patient ලබා දෙන්නේ. උගල දැකලා නැති නිසා මං හිතුවා කොයි විදියටද අපි ලේ බැංකුවක් ඇතුලේ රුධිරය ගබඩා කරලා තියෙන්නේ කියලා පෙන්නන්න. මේ තියෙන්නේ අපි රුධිරය ගබඩා කරලා තියෙන ෆ්‍රිජ් එක. එතකොට මේ ෆ්‍රිජ් එකේ මෙන්න මේ විදියට රුධිර පැක්ස් අපි ගබඩා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ අදාළ රුධිර දායකයන්ගෙන් අපිට හම්බෙච්ච රුධිර පැකට්ස් අපි මේ විදියට හදලා මේ ආකාරයට ෆ්‍රිජ් එකේ ගබඩා කරලා තමයි තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය රුධිර වර්ගය මොකක්ද කියලා අපි රුධිර ඝනය ටෙස්ට් කරාට පස්සේ ඒ රුධිර ඝනයට ගැළපෙන රුධිර ඝනය මේකේ සඳහන් කරලා තියෙනවා A පොසිටිව් කියලා. ඒ කියන්නේ මේක A පොසිටිව් රුධිර ඝනයේ පැක් එකක්. එතකොට මේ පැක්ස් අපි ඒ අදාළ patient ටෙස්ට් කරලා ඒ ටෙස්ට් කරපු පැකට් එක තමයි ඒ රෝගියාට ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මීට කලින් මේ වගේ දෙයක් දැකලා නැති නිසා තමයි මම කල්පනා කරේ මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට පෙන්වන්න. එතකොට මේකේ අදාළ උෂ්ණත්වයේ පවත්වාගෙන යන එක ඉතාම වැදගත්. අපි මේ විදිහට ෆ්‍රිජ් එක ඇරියට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් අපි ඒක වහන්න ඕනේ. එහෙම නැත්නම් අර ඔයගොල්ලන්ට ඇහුණා වගේ එලාම් එකක් වදිනවා. ඒකේ වෝනින් එකක් තමයි අපිට ඒ කියන්නේ මේක ඉක්මනට වහන්න කියලා. ඉතින් ওই විදිහට තමයි අපි ඔයගොල්ලගෙන් ගන්න රුධිරය මේ ආකාරයට ගබඩා කරලා තියන්නේ. දැන් ඔයගොල්ලෝ දැක්කනේ අපි කොහොමද මේ බ්ලඩ් ගෲප් එක බලන්නේ කියන කාරණේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේ බ්ලඩ් ගෲප් එකේ ගර්භණී මාතාවන්ට කොයි වගේද බලපාන්නේ, කොයි වගේ වැදගත්කමක්ද උන්ට තියෙන්නේ කියන කාරණාව. ඇත්තටම නෙගටිව් බ්ලඩ් ගෲප් එකක් තියෙන අම්ම කෙනෙක් ඒ අම්මගේ බ්ලඩ් ගෲප් එක නෙගටිව් කියලා දැනගත්ත ගමන් ගොඩක් බය වෙනවා. මොකද ඒක බබාට බලපාන්න පුළුවන් ගබ්සාවක් වෙන්න ඉඩ කඩ තියෙනවා කියන බය නිසා. ඉතින් මේ බය අපි හරියටම ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන බයක්ද එහෙම නැත්නම් අනවශ්‍ය බයක්ද කියන කාරණය පැහැදිලි කරගන්න තමයි දැන් යන්නේ. මොකක්ද මේකේ තියෙන වැදගත්කම? ඇත්තටම මේ නෙගටිව් කියන කෙනාගේ මම අර කලින් කිව්වා වගේ ඒ රුධිර සෛලවල කිසිම ප්‍රෝටීනයක් නැහැ. RH කියන ප්‍රෝටීනේ නැහැ අපිට දකින්න ලැබෙන්නේ. ඒක නිසා තමයි එයා නෙගටිව් ගෲප් එක විදිහට අපි සලකන්නේ. එතකොට මේ නෙගටිව් අම්මා කෙනෙක්ට අම්මා කෙනෙක්ගේ රුධිරය ඇතුළට පොසිටිව් කෙනෙක්ගේ රුධිරය ආවොත් ඒක පිටින් ආපු දෙයක් විදියට ශරීරය අඳුර ගන්නවා. එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඒ පිටින් ආපු දේට විරුද්ධව කටයුතු කරනවා. ඒ කටයුතු කරන්නේ ප්‍රතිදේහ නිර්මාණය මගින්. එතකොට RH පොසිටිව් කෙනෙක්ගේ රුධිරය RH නෙගටිව් කෙනෙක්ගේ රුධිරයට එකතු වුණාට පස්සේ RH පොසිටිව් රුධිරයට විරුද්ධව හදන ඇන්ටිබොඩි එහෙම නැත්නම් ප්‍රතිදේහ මේ RH නෙගටිව් කෙනාගේ රුධිරයේ දීර්ඝකාලීනව ඒ කියන්නේ මැරෙන තුරාවට වගේම පවතිනවා. එතකොට ඒ රුධිරයේ තියෙන ප්‍රතිදේහ මගින් නැවත වරක් අපේ ශරීරයට පොසිටිව් රුධිරය ආවොත් ඒ පොසිටිව් රුධිරය සියල්ලම විනාශ කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ හරහා මම කලින් කිව්වා වගේ වැරදි රුධිරය පාරවිලනය කරාම ඒ පුද්ගලයා මැරෙනවා වගේ මේ කෙනාට ලොකු හානියක් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ජීවිතේදී එකම එක අවස්ථාවයි නෙගටිව් කෙනෙකුට පොසිටිව් බ්ලඩ් වලට එක්ස්පෝස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වෙච්ච මොහොතේ ඉඳලා ප්‍රතිදේහ නිර්මාණය වෙන්න පටන් ගන්නවා ශරීරය ඇතුලේ. විවිධ බෙහෙත් වර්ග තියෙනවා මේ දේවල් වළක්වන්න පුළුවන්. ඒ දේවල් අපි ඉස්සරහට කතා කරමු. ඊට කලින් බලමු එතකොට මේකේ අම්මට තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි නෙගටිව් ගෲප් එකේ කෙනෙක් නම් එතකොට අපිට දැන් ඔන්න බබෙක් ලැබෙන්න ඉන්නවා.
තාත්තා පොසිටිව් කෙනෙක් නිසා බබා පොසිටිව් පළලයක් විදිහට නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පොසිටිව් විදිහට නිර්මාණය වෙච්ච කළලේ රුධිරය යම්කිසි මොහොතක ඒ කියන්නේ ගර්භණී සමයේ මුල් කාලයේදී සිදුවන රුධිර වහනයක් නිසා හරි ගර්භණී සමය තුලදීම සිදුවෙන වැදෑමහ ගැළවීමක් නිසා හරි ගබ්සාවක් නිසා හරි ඩිලිවරි එකේදී දරු ප්‍රසූතියේදී හරි මේ අම්මගේ රුධිරය සහ බබාගේ රුධිරය එකට මුණ ගැහෙන්න ඉඩ කඩ තියෙනවා මේ විදියට මුණ ගැහුණොත් මේ බබාගේ පොසිටිව් රුධිරය අම්මගේ නෙගටිව් රුධිරය ඇතුළට ඇතුල් වෙනවා ඒ ඇතුල් වුණාට පස්සේ අම්මගේ නෙගටිව් රුධිරය ඇතුලේ ප්‍රතිදේහ නිර්මාණය වෙන්න පටන් ගන්නවා පොසිටිව් රුධිරයට විරුද්ධව එතකොට මේ නිර්මාණය වෙන ප්‍රතිදේහ මේ අම්මගේ ජීවිත කාලේ පුරාවටම පවතිනවා එතකොට පළවෙනි බබාට කිසිම ගැටලුවක් සිද්ධ වුණේ නැහැ නමුත් ගැටලුව ඇතිවන්නේ දෙවනි බබාට දැන් බලමු අපි දෙවනි බබාට මොකද වෙන්නේ කියලා පළවෙනි බබා පොසිටිව් වුණානේ අම්මා නෙගටිව් තාත්තා පොසිටිව් වෙච්ච නිසා තමයි බබා පොසිටිව් වුණේ දැන් බලමු දෙවනි බබා පොසිටිව් වුණොත් මොකද වෙන්නේ කියලා දෙවනි බබත් පොසිටිව් වෙන සම්භාවිතාවක් තියෙනවනේ ඇත්තට මේක 50% සම්භාවිතාවක් තමයි තියෙන්නේ එතකොට මේ දෙවනි බබා පොසිටිව් වුණාට පස්සේ වෙන්නේ අම්මගේ ඇඟේ තියෙනවනේ අර පොසිටිව් බ්ලඩ් වලට විරුද්ධව හැදිච්ච ප්‍රතිදේහ මෙන්න මේ ප්‍රතිදේහ වැඩෑම හරහා ළමයාගේ ඇඟ ඇතුළට ඇතුල් වෙනවා ඒ ඇතුල් වෙන ප්‍රතිදේහ ළමයාගේ රුධිර සෛල විනාශ කරන්න පටන් ගන්නවා මෙන්න මේ කාරණාව නිසා තමයි නෙගටිව් අම්ම කෙනෙක්ගේ ඇන්ටිබොඩි පොසිටිව් වුණොත් ඒ කියන්නේ පොසිටිව් බ්ලඩ් වලට විරුද්ධව ඇන්ටිබොඩි ඒ අම්මගේ ඇඟේ හැදුනොත් ඒ ඇන්ටිබොඩි වලින් නැවත වරක් හටගන්නා සෑම පොසිටිව් කළලයකටම බලපෑම් සිද්ධ කරනවා. එතකොට පළවෙනි බබා නෙගටිව් අම්මට හම්බෙච්ච පළවෙනි බබා නෝමල් වුණාට එතනින් එහා හම්බෙන ගැප් ගන්න සෑම ගැබක්ම ඇබෝෂන් වෙන්නේ තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එතකොට නෙගටිව් බ්ලඩ් තියෙන අම්ම කෙනෙක් ගොඩක් පරිස්සම් වෙන්න අවශ්‍යයි. කොහොමද මේ පරිස්සම වෙන්නේ? නෙගටිව් බ්ලඩ් තියෙන අම්ම කෙනෙක්ට අනිවාර්යෙන්ම අර මම කලින් කිව්වා වගේ මොනවා හරි ඉවෙන්ට් එකක් වුණාට පස්සේ ඒ අම්මට අනිවාර්යෙන්ම ලබා දෙනවා මම කලින් කිව්වනේ බෙහෙතක් තියෙනවා කියලා රෝගම් කියන බෙහෙත අපි ලබා දෙනවා ඒක බබා ඩිලිවර් කරාට පස්සේ ඉක්මනින්ම අපි බලනවා බබාගේ ගෲප් එක මොකක්ද කියලා බබාගේ ගෲප් එක පොසිටිව් නම් අනිවාර්යෙන්ම ඒ අම්මට අපි රෝගම් ලබා දෙනවා ඊට අමතරව ඒ අම්මට ඇබෝෂන් එකක් වුණා නම් ඒක හැබැයි ගොඩක් වෙලාවට සති 12කට පස්සේ වෙන ඇබෝෂන් එකක් වෙන්න ඕන. ඇබෝෂන් එකක් වුණා නම් එහෙම නැත්නම් වැඩමහ ගැලවීමකට ලක් වුණා නම් එහෙමත් නැත්නම් බඩ වොෂ් කරා නම් අනිවාර්යෙන්ම ඒ අම්මට රෝගම් ලබා දෙන්න අවශ්‍යයි. මොකද ඒ රෝගම් වලින් තමයි අර ඇඟට ආපු පොසිටිව් සෙල්ස් එහෙම නැත්නම් දන තියෙන සෛල හඳුනාගෙන විනාශ කරනවා ශරීරය හඳුනා ගන්න කලින් මොකද ශරීරය හඳුනාගත්තොත් තමයි අර මම කලින් කිව්ව විදිය ප්‍රතිදේහ නිර්මාණය වෙන්නේ එතකොට ඔය කියන විදියට ප්‍රතිදේහ අම්මගෙන් බබාට ගිහිල්ලා බබාගේ රුධිර සෛල විනාශ වීම නිසා බබා රක්තහීනතාවයකට පත් වෙනවා ඒක නිසාම ඒ බබා ඉදිමීමකට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා මේ වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒක නිසා ඔබ නෙගටිව් රුධිර ගණයේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ මේ පිළිබඳ හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕන සහ මේ පිළිබඳ කල්පනාවෙන් ඉන්න අවශ්‍යයි කියන කාරණය තමයි මට මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕන එතකොට මේ බබේ කහපාට වෙන එක ඒක කොහොමද මේ රුධිර ගණයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒක ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ බබා හම්බ වුණාට පස්සේ දින කීපයක් ඇතුළත ඒ බබා කහපාට වෙන්න පුළුවන් හේතු ගණනාවක් තියෙනවා ඒ සම්බන්ධව මම කරපු කලින් කරපු වීඩියෝ එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න එතකොට ඒ සම්බන්ධව හොඳ දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මම මෙතන කෙටියෙන් සඳහන් කරන්නම් මේ සම්බන්ධව අපි බබා කහපාට වෙන්න පුළුවන් හේතුව තමයි
මෙතනදී ඕ කියන අම්ම කෙනෙක් සහ ඒ කියන තාත්තා කෙනෙකුට හරි ඕ කියන අම්ම කෙනෙක් සහ බී කියන තාත්තා කෙනෙකුට හරි දාව උපදින ඒ හෝ බී ගණයේ රුධිරේ ගණයේ තියෙන දරුවෙකුට කහපාට වෙන්න පුළුවන්කම තියෙනවා දරුවා ලැබිලා දින කිහිපයක් ගත වෙනකොට ඒකට හේතුව තමයි ඕ කියන රුධිර ගණයේ තියෙන අම්මගේ ශරීරය ඇතුලේ एंटी ए सह एंटी बी कियन प्रतिदेह वर्ग देखम पावतीन इतकोट मे प्रतिदेह बाबा तो गमन करला शरीर ए रुद्र साइल हरी बी रुद्र साइल हरी अटैक करला मे बाबा रुद्र साइल विनाशक पटांगण मेक हरम तावकालिक सिद्धिया मे सिद्धिया निशा बाबा एक पाट कहपाट वे इडकड़ तीयन इति मे संबंध बबागे ओयागे बबागे वर्णे विनसा सिद्धवेन वना बबा मे विनकोटी नोयात्क गिदरण अनिवार्यम पौसौख्य सेविकावकट हरी रोहले वैद्य सायनेट हरी अविल्ला इक्मनिम बबाव पेन्नगन्न अवश्यता वेतियन मुकद मे कियन कहपाट अतिवेन्ने बिलिरुबीन कियन वर्णके हेतुकोटगेन मे बिलिरुबीन कियन वर्णके गोडक शरीरे वेडियुन एक बबाट बलपान इडकड තියෙන නිසා අපි බලමු මීළඟට අපි රුධිරදායකයන්ගේ ඒ කියන්නේ අපි බ්ලඩ් ඩොනේෂන් කැම්පේන් එකක් කරනකොට ඒ කැම්පේන් එකෙන් ගන්න රුධිරය කොයි ආකාරයකින් සකස් කරන්න කියන කාරණාව පොඩ්ඩක් අපි කතා බහ කරමු මොකද මේ දේවල් නොදන්න නිසා ගොඩක් වෙලාවට රුධිරදායකයන් පුංචි පුංචි ගැටලු වලට මුහුණ දෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා රුධිර ඩොනේෂන් කැම්පේන්ස් වලදී ඇත්තටම අපි රුධිරදායකයෙක්ගෙන් ගන්න එක රුධිර පැක් එකක් සමහර අවස්ථාවල් වල තවත් කොටස් දෙකකට කඩන අවස්ථාවක් තියෙනවා තවත් සමහරක් අවස්ථාවල කොටස් තුනකට කඩන අවස්ථාවක් තියෙනවා ඒ වගේම ඊළඟ අවස්ථාවේදී කොටස් හතරකට කඩනවා ඒක එකතු කරගන්න බෑග් එක මත තමයි තීරණය වෙන්නේ එතකොට ප්‍රධාන වශයෙන්ම ඒ ආකාරයට රුධිරයෙන් අපිට ලබා ගන්න පුළුවන් කොටස් තමයි රුධිර පට්ටිකා එහෙම නැත්නම් අපි කියනවා ප්ලේට්ලට්ස් කියලා ඊට අමතරව FFP කියලා අපි කියනවා ඒ කියන්නේ රුධිර ප්ලාස්මාව ෆ්‍රෙෂ් ෆ්‍රෝසන් ප්ලාස්මා ප්ලාස්මාව අරගෙන ඒ ප්ලාස්මාව වෙන් කරලා අරගෙන ඒ ප්ලාස්මාව අධිශීතකරණයට දාලා ඒක ෆ්‍රීස් කරලා තමයි තියෙන්නේ එතකොට ඒක අවශ්‍ය වෙලාවට අපි නැවත දිය කරලා අවශ්‍ය patient කෙනෙකුට භාවිත කරන්න ගන්නවා ඒ වගේම අපිට ඊට අමතරව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා FFP කියන එක අපි ක්‍රයෝ සුපර්නටයිඩ් ක්‍රයෝ ප්‍රෙසිපිටේට් කියන තවත් ආකාර දෙකකට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට කොටස් හතරක් අපිට රුධිරයෙන් ලබා ගන්න පුළුවන් ඒ ලබා ගන්න රුධිරය තමයි අපි රෝගීන්ට ලබා දෙන්නේ ඒ අනුව එක රුධිර දායකයෙක්ගෙන් ගන්න රුධිරය තවත් හතර දිනකට දෙන්න පුළුවන්කම තියෙනවා ඔබ මේ දේ නොදැන ඉන්න ඇති සමහර විට ඉතින් එතනින් ඔබට ලොකු අභිමානයක් එන්න ඕන අනිවාර්යයෙන්ම ඔබ ලබා දෙන රුධිරය නිසා හතර දිනක ජීවිත බේර ගන්න පුළුවන්කම ලැබෙන නිසා ඉතින් ඒ විදියට ලබා දෙන රුධිරය රුධිරය ලබා දුන්නට පස්සේ ලේ බැංකුවට ඒ රුධිරය සියල්ලක්ම ගෙනල්ලා ඒ රුධිරය සම්බන්ධව පරීක්ෂණ කීපයක් සිද්ධ කරනවා ඒ පරීක්ෂණ වලින් විශේෂ වෙන්නේ සමාජ රෝග ඒ කියන්නේ HIV රෝගය හෙපටයිටිස් රෝගය ඒ වගේ රෝග පිළිබඳව පරීක්ෂණ කරනවා ඒ පරීක්ෂණ අතුරින් ඒවනි රෝග තත්ත්වයක් තියෙන පුද්ගලයෙකුගේ රුධිරය එකක් නම් ඒ රුධිරය විනාශ කිරීමකට ලක් කරනවා ඒ රුධිරය තවදුරටත් භාවිතා කරෙන්නේ නැහැ ඒ වගේම ඒ හා සම්බන්ධ වෙච්ච රෝගියාට දැනුවත් කිරීම හරහා ඔහු ප්‍රතිකාර වෙත යොමු කිරීම සිද්ධ කරනවා ඊට අමතරව ඒ රුධිරය අරගෙන පරීක්ෂණ තවත් සිද්ධ කරන අවස්ථාවක් තමයි මැලේරියා රෝගය. මැලේරියා රෝගියට පරීක්ෂණ කිරීම හරහා මැලේරියා රෝගය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මැලේරියා රෝගය මේ වන විට ලංකාවෙන් තුරන් කරපු රෝගයක් විදිහට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරලා තියෙන එකක් තමයි ආඩම්බරයක්. ඉතින් ඒ කියන රෝග තත්ත්වයන් පරීක්ෂා කරන්න සිද්ධ කරනවට අමතරව අපි ඒ ලබා ගන්න රුධිරය අර මම කලින් කිව්වා වගේ විවිධ කොටස් වලට කොටස් කිරීමෙන් පස්සේ අදාළ රෝගීන්ට ලබා දීම සිද්ධ කරනවා. එතකොට මේ ලබා ගන්න රුධිරය කොයිතරම් කාලයක් තියාගන්න පුළුවන්ද කියන කාරණය ගොඩක්ම වැදගත්. මොකද රුධිර දායකයන් වෙන ඕගොල්ලෝ රුධිරය නැවත නැවත ලබා දෙන්න ගොඩක් උනන්දු වෙන ඉදිරිපත් වෙන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව දැනගෙන ඉන්න එකත් මම හිතනවා ගොඩක් වටිනවා කියලා. ඇත්තටම රුධිරය
අපි රුධිරදායකයන් ලබා ගත්තට පස්සේ ඒක කොටස් වශයෙන් වෙන් කරගත්තට පස්සේ අපිට මේ දේවල් පවත්වාගෙන යන්න පුළුවන් කාලයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි රුධිර එක පැකට් එකක් ගත්තට පස්සේ ඒ පැකට් එක මම කලින් කිව්වා වගේ කොටස් හතරකට කඩනවා. ඒ කොටස් හතරකට කැඩුවට පස්සේ අපි රෙඩ් බ්ලඩ් සෙල්ස් එහෙම නැත්නම් RCC රතු රුධිර සෛල ටික අපිට තියාගන්න පුළුවන්කම තියෙන දින 30ක් වගේ කාලයක්. සමහර අවස්ථාවල ඒ කියන්නේ අපි බෑග් හතරකට වෙන් කරගත්තොත් ඒක උපරිම දවස් 42ක් දක්වා තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රුධිර පට්ටික අපිට තියාගන්න පුළුවන්කම තියෙන දින 5ක් වගේ ඉතාම කෙටි කාලයක්. මොකද ඒ දින 5කින් පස්සේ ඒකේ ජීව ගුණය නැති වෙලා යන නිසා. ඊට අමතරව අර FFP ඒ කියන්නේ fresh frozen plasma ඒ කියන්නේ අපි අධිශීතකරණයේ තබා ගන්න ෆ්‍රීස් කරලා තබා ගන්න ප්ලාස්මාව ඒක අවුරුද්දක් වගේ උපරිම කාලයක් දක්වා පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක ගොඩාක් වටිනා දේ. ඒ මොකද ඒ තරම් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් නිසා ලංකාව පුරාම ගොඩක් FFP අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට ලබා දෙන රුධිරය ලංකාව පුරාම විහිදලා ගියපු ජාලයක් හරහා තමයි අපි ඒව බෙදා හරින්නේ. එතකොට එක ස්ථානයකින් එකතු කරගත්ත රුධිරය ලංකාව පුරාම සමහර විට යන්න පුළුවන්. ඒ කියන්නේ නුවරින් ගත්ත ලේක සමහර විට යාපනයේ හරි අම්පාරේ හරි ඉන්න කෙනෙකුට උනත් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අපේ මේ බොහොම සංවිධානාත්මක නිර්මාණය වෙලා තියෙන මේ ලේ බැංකු ජාලය හරහා. ඉතින් ඒ වගේ ගොඩාක් ලොකු සේවයක් තමයි මේ ලේ බැංකු හරහා මහජනතාවට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දේවල් පිළිබඳ දැනුවත්කමක් නැති නිසා සමහර අයට මේ දෙන දේ ලබා දෙන ලේ පිළිබඳව සමහර විට ලොකු හැඟීමක් නැතුව ඇති. නමුත් ඇත්තටම ඔබ ගොඩාක් ආඩම්බර වෙන්න ඕන, ලොකු අභිමානයක් ඔබට දැනෙන්න ඕන ඔබ මේ කරන සේවය පිළිබඳව. ඇත්තටම ලෝකෙ කොහෙවත් මේ විදියට ලේ දන් දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ 100%ක් ලේ දන් දීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ලබා දෙන දෙයක් තමයි මේ දන් දීම. ඒක අපිට ලොකු ආඩම්බරයට කාරණාවක් සහ අපේ මිනිස්සුන්ගේ තියෙන හැඟීම් කොයිතරම් සිහුම්ද කියන එක අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න නිතින්ම එන මානසිකත්වය ගොඩාක් වටිනවා. ඉතින් ඒ ස්වේච්ඡා සේවය හරහා ලංකාව පුරාම මේ තරම් රුධිරයේ කිසිම අඩුපාඩුවක් නැතුව කොයි ප්‍රශ්නයාවත් අපිට රුධිරය ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ඉතින් මම කලින් ඔයගලන්ට පෙන්නුවා කොයි වගේද අපි රතු රුධිර සෛල ගබඩා කරලා තියෙන්නේ කියලා. මම දැන් ඔයගලව එක්ක යන්නේ රුධිර ප්ලාස්මාව FFP කොහොමද ගබඩා කරලා තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ FFP එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ෆ්‍රෝසන් ප්ලාස්මා ගබඩා කරලා තියෙන විදිය. මේ සියල්ලක්ම ෆ්‍රීස් කරලා තියෙන්නේ මේ විදියට සම්පූර්ණ ගල් වෙන්නම සම්පූර්ණ ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට විවිධ ගෲප් වර්ග අනුව නම් කරලා තියෙනවා ඔයගලන්ට පේනවා. මේ විදිහට තමයි අපි FFP ගබඩා කරලා තියන්නේ. හරි. දැන් ඔයගල දැක්කනේ කොයි විදිහටද රුධිර ප්ලාස්මාව ගබඩා කරලා තියෙන්නේ ලේ බැංකුව තුල කියලා. ඉතින් ඔය ආකාරයට තමයි ලේ බැංකුවේ කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් මීට වඩා ලොකු කාර්යයන් රාශියක් සිද්ධ වෙනවා මීට වඩා විශාල ප්‍රමාණයේ ලේ බැංකු තුල. ඉතින් අපේ ලේ බැංකු තුල මට පෙන්නන්න පුළුවන් සීමාවෙ තියෙන මේ දේවල් විතරයි. රුධිරය වෙන් කිරීම ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ මීට වඩා ලොකු ලේ බැංකු වල. හරි. මේ කතා කරපු තොරතුරු වලට අමතරව මම හිතුවා ඔයගලන්ට තවත් හරි වැදගත් වෙන තොරතුරක් දැනුවත් කරන්න. ඒ තමයි අපි ගොඩක් වෙලාවට රුධිරය ලබා ගැනීම සිද්ධ කරන්නේ රෝහලක් තුලදී, රෝහලක වාට්ටුවක් තුලදී. ඒ රුධිරය ලබා ගන්න අවස්ථාවක මේ රුධිරයේ යම් කිසි වරදක් නිසා රෝගියාට වැරදි රුධිරයක ලබා දෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවට ඔබට දැනෙන ශාරීරික වෙනස්කම් මොනවද? මේක හරිම වැදගත් මාතෘකාවක්. මොකද මේකෙන් මුළු ජීවිතේම බේරා ගන්න පුළුවන්කම තියෙනවා ඔබ මේ පිළිබඳ දැනුවත් වෙලා හිටියොත්. එතකොට ඔබට රුධිරය ලබා ගන්නා මොහොතේදී යම් කිසි හෝ මේ රුධිරයේ නොගැලපීමක් තිබුණොත් ඔබට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නවත් එක්කම අඩු වෙලා යයි, තව ටිකකින් අඩු වෙලා යයි, තව ටිකකින් මගහැරේ, මේ ලේ එක දෙන නිසා වෙන්නේ නැති, මට වෙනද ලේ දීලා නැති නිසා වෙන්නේ නැති කියලා ඔබ ඔබේ හිතුමනාපට සිතුවිලි සිත සිත ඉන්නේ නැතුව අනිවාර්යෙන් ඉතාම ඉක්මනින් රෝහ
කුතුහලයේ සිටින සේවකෙක් හෝ නැත්නම් හෙද නිලධාරියෙක් හෝ නැත්නම් වෛද්‍යවරයෙකුට ඉක්මනින්ම කතා කරලා මෙන්න මේ වගේ වෙනස්කම් ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන්න පටන් ගත්තොත් රුධිරය ලබා දෙන වෙලාවට වහාම දැනුවත් කරන්න අවශ්‍යයි. මොකද එහෙම දේවල් දැනෙන්නේ ගොඩක් වෙලාවට මේ රුධිරයේ නොගැලපීමක් නිසා. ඒක හඳුනාගත නොහැකි තත්වයක් නිසා ඇතිවෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා සෑම විටම අපි ලබා දෙන රුධිරයේ 100ට 100ක්ම ගැලපෙනවා කියලා අපි කරන පරීක්ෂණ මගින් තහවුරු වුණත් ඒ තහවුරු නොවන මට්ටමේ දේවල් ඔබේ ශරීරයේ තියෙන්න පුළුවන්. අපිට හොයාගන්න පුළුවන් සීමාවෙන් එපිට තියෙන. ඉතින් ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් ඔබට මේ වගේ රෝග ලක්ෂණ මතුනොත් වහාම දැනුවත් කරන්න ඕන. ඒ රෝග ලක්ෂණ තමයි ඔයාට ඇඟ ගොඩක් සීතල කරනවා නම්, හරි ඇඟේ ගොඩක් රස්නේ වැඩි වෙනවා නම්, කියන්නේ උණ මතු වෙනවා නම්, ෂණිකව මේක ෂණිකව සිද්ධ වෙන දෙයක්. ෂණිකව ඔයා ඇඟ සීතල වෙලා වේලන ගන්න, එහෙම නැත්නම් එකපාරට ඇඟේ උණ වැඩි වෙනවා. ඒ වගේ වුණොත් ඔයා ඉක්මනින්ම කතා කරන්න දැනුවත් කරන්න ඕන මට මෙහෙම වෙනසක් දැනෙනවා කියලා. ඒ වගේම ඇඟ කසන්න ගන්නවා, ඇඟේ පළු මතු වෙනවා, ඇඟ කසන්න ගන්නවා. ඒ වගේම ඇඟ පත්ත මුළු ඇඟම රිදෙන්න ගන්නවා. ඒ වගේ දෙයක් වුණොත් අනිවාර්යෙන් ඉක්මනින්ම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ඇඟට පණ නැති ගතිය, වමනේ යාමට එමු බඩේ තදබල, බඩේ ඇතිවන කැක්කුම, මේ වගේ දේවල් වුණොත් ඒ ඉක්මනින්ම දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට මේ වෙලාවේ ලේ එකක් යනවා නම් ඊට අමතරව හුස්ම ගන්න අපහසුතාවය, පපුවේ රාන් රූන් සද්දය, ඊළඟට හතිය ගතිය වැඩිවීම, මහන්සිය වැඩිවීම, ඒ වගේ දේවල් වෙනව නම්, ඇඟ සීතල වෙලා වෙවුලන්න වගේ ගන්නව නම්, ඒ වගේම කොන්ද කැක්කුම, පිටපස්සේ කොන්දේ කැක්කුමක් ඇති වෙනව නම්, ඒ වගේම ඔබටම තේරුම් ගන්න බැරි විදිහට ඔබේ ශරීරයේ යම් කිසි වෙනස්කමක් වෙනව නම්, ඇන්සයිටි එකක් එනව නම්, ඒ වගේම ඔබේ රුධිරය ගමන් කරන ලේ නහරයේ දිගේ අධික වේදනාවක් එනව නම්, ඔබ මනින්ම ඔබේ රෝහලේ ඔබ සිටින වාට්ටුවේ සිටින හෙද නිලධාරියෙකුට හෝ වෛද්‍යවරයෙකුට හෝ යම් කිසි සේවයකට හෝ අනිවාර්යයෙන්ම දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ඒ හරහා අපි ඔබට ලබා දෙන රුධිරය නවත්තලා අපි ඔබට ලබා දෙන උන ප්‍රතිකාර ඉක්මනින්ම ලබා දීම හරහා ඔබේ ජීවිතේ බේරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මම ඔබට කලින් සඳහන් කරා වගේ අර අපිට හඳුනා ගන්න පරීක්ෂණ මට්ටමින් සොයා ගන්න පුළුවන් සීමාවෙන් එහා ගියපු නොගැලපීම්, රුධිරයේ සිදුවන නොගැලපීම් නිසා ඔබට ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතාවයන් පවතිනවා. එතකොට මේ ආසාත්මිකතාවයන් පවතින තත්ත්වයට හේතු වන ඇන්ටිබොඩි, එහෙම නැත්නම් ප්‍රතිදේහ පිළිබඳව අපි සිදු කරන ලද පරීක්ෂණ වලින් සොයාගත්තට පස්සේ ඔබට මෙන්න මේ වගේ කාඩ් පතක් ලබා දෙනවා. මේ කාඩ් පතේ පිටිපස්සේ ගහලා තියෙනවා ඔබේ රුධිරයේ සායනිකව වැදගත් වන රතු සෛල, ප්‍රතිදේහ ප්‍රතිදේහකයන් අන්තර්ගත වන බව මෙම කාඩ් පතෙහි සටහන් කර ඇත. මෙහි ඇති විස්තරය ඔබට පමණක් අදාළ වන බැවින් මේ සුරැකිව තබාගෙන රෝහල්ගත වන සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්න. මේක ඉතාම වැදගත් වන කාඩ් පතක්. රෝහල්ගත වන සෑම අවස්ථාවකම මෙම කාඩ් පත රැගෙන යන්න අවශ්‍යයි. වගේම ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා වෙත මෙය ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. ඒ නිසා මෙය ලෙමිනේට් කරලා ඔබගේ පර්ස් එකේ දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ හරහා ඔබට ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න බෙහෙවින්ම උපකාර වෙනවා. ඊට අමතරව ඔබට යම්කිසි අවස්ථාවක රුධිරය ලබා දීමේදී යම්කිසි ආසාත්මිකතාවයක් ඇති වුණා නම් ඒ පිළිබඳ ඔබේ නිවැසියන්, ඔබේ හිතවතුන් දැනුවත් කරලා තබන්න අවශ්‍යයි. ඊට අමතරව මෙවැනි කාඩ් පතක් ඔබටත් ලැබිලා තියෙනවා නම් ඒ පිළිබඳවත් ඔබේ නිවැසියන්, ඔබේ හිතවතුන් දැනුවත් කරලා තබන්න අවශ්‍යයි. මොකද ඒකේ ඇති වැදගත්කම ඔබව යම්කිසි අවස්ථාවක රෝහල්ගත කරොත් වාහන අනතුරකින් වෙන්න පුළුවන්, ඔබට සිහිසුන්ව වෙන්න පුළුවන්, එවැනි අවස්ථාවක ඔබට මේ තොරතුරු ලබා දීමේ හැකියාවක් නැහැ. හැබැයි නිවැසියන් හෝ ඔබේ හිතවතුන් ඒ පිළිබඳ දැන සිටියා නම් ඒ පිළිබඳ වෛද්‍යවරයාට දැනුවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හරහා ඔබට ලබා දෙන රුධිරය පිළිබඳ අපිට තව දෙවරක් හිතන්න අවස්ථාව උදා වෙනවා. ඒ හරහා ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙන බව අනිවාර්යෙන් ඔබ මතක තබා ගත යුතුයි. එය ඉතාම වැදගත් කාරණයක්. ඊළඟට තවත් පුංචි කාරණයක් මම මතක් කරන්න කැමතියි. ගොඩක් වෙලාවට වෘත්තීය සමිතීන් වල ඉන්න අය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වුණාට රෝගියෙක් විදිහට ඔබේ රෝගියෙක්ට අයිති වෙන අයිතිවාසිකම්, රෝගියාට තියෙන අයිතිවාසිකම් මොනවාද කියන කාරණාව ඔබ නොදන්න නිසා මම පුංචි දෙයක් මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඇත්තටම රෝගියෙක් විදිහට ඔබට 100ට 100ක අයිතියක් තියෙනවා රුධිරය ලබා ගන්නවද නැද්ද කියන කාරණාව.
වෛද්‍යවරයෙක් විදිහට අපිට කොයි වෙලාවකත් ඔබට බලපෑම් කරන්න බෑ මේ රුධිරය ලබා ගන්න කියලා. අපිට ඔබට කියන්න පුළුවන් රුධිරය ලබා ගැනීමේ ඇති ආදීනව කියන්න පුළුවන්, එහි වැදගත්කම කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබේ රුධිරයේ හිමොග්ලොබින් අංකය ගොඩක් අඩු වෙලාවට තමයි අපිට රුධිරය ලබා දෙන්නේ. ඉතින් එහි වැදගත්කම අපිට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් එය තීරණය කිරීම ඔබ සතු වගකීමක් සහ අයිතියක්. ඔබ අකමැති නම් රුධිරය ලබා ගන්න එය ඔබට ප්‍රතික්ෂේප කිරීමට 100%ක අයිතියක් තියෙනවා. ඒකට කාටවත් බෑ කියන්න බෑ. වෛද්‍යවරු මේ පිළිබඳව ඔබට බයනවා දිනනවත් එහෙම දෙයක් කරන්න නැහැ කොයි වෙලාවකවත්. ඔබට පැහැදිලි කරලා දෙනවා එහි ඇති වැදගත්කම. ඉතින් එහි අවබෝධයේ කොච්චරද කියන එක මත ඔබට රුධිරය ලබා ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. නමුත් ඔබ සිහිසුන්ව ඉසිටින අවස්ථාවක ඔබට රුධිරය ලබා දීම හරහා ඔබේ ජීවිතේ බේරා ගන්න පුළුවන් නම් අපිට ඔබගේ තීරණය නෙවෙයි එතන තියෙදගත් වෙන්නේ ඔබගේ ජීවිතේ බේරා ගැනීමෙහිදී අපි අනිවාර්යෙන්ම ඔබට රුධිරය ලබා දීම සිද්ධ කරනවා. මේ කාරණාව නිසාම රුධිරය ලබා ගැනීමට ප්‍රථමයෙන් ඔබ රුධිරය ලබා ගැනීමට කැමති බවට ලිපියක් ලියලා අත්සන් කිරීම අත්‍යවශ්‍යයි රෝග ලක්ෂණදී රුධිරය ලබා ගැනීම සඳහා. ඉතින් මේ පිළිබඳව දැනුවත්භාවය තියෙනවා නම් රුධිරය ලබා ගන්න යනකොට ඔබෙන් ලියුමකට අත්සනක් ඉල්ලනකොට ඔබ බය වෙන්නේ නැති වෙයි. අදින් පස්සේ මේ පිළිබඳව ඔබ දැනුවත් වීම හරහා. හරි. ඉතින් අද දවසේදී මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳට වැටහෙන්න ඇති මේ රුධිරය ගණය කියන්නේ මොකක්ද? එතකොට මේ රුධිරය ගණයත් එක්ක අපිට තියෙන සම්බන්ධය මොකක්ද? මේ රුධිර ගණයේ වැදගත්කම මොකක්ද? සහ ගර්භණී සමයේදී මේ රුධිර ගණය කියන එක කොයිතරම් වැදගත් වෙනවද කියන කාරණා කීපය. ඒ මේ සම්බන්ධව මොනහරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට ඒ ගැටලු ලොකු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩොක්ටර් ලහිරු ප්‍රබෝධ කියන Facebook පිටුවට ඔයගොල්ලන්ගේ ගැටලුව යොමු කරන්න පුළුවන්. ඒ සඳහා මම පිළිතුරු ලබා දෙන බොහොම කැමැත්තෙන් මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ කියපු කාරණාවන් සම්බන්ධව ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන එක හරි වැදගත්. ඒ වගේම මේ තොරතුරු ඔයගොල්ලන්ගේ යාළුවන් අතරේ දැනුවත් කරන්න, මොකද මේ වගේ තොරතුරු හරි කලාතුරකින් තමයි ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද මේ වගේ තොරතුරු නිතර නිතර කතා කරෙන්නේ නැති නිසා. ඉතින් මේ වගේම තවත් හරිම වැදගත් තොරතුරු සහිත වීඩියෝ වලින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්, නිරෝගී ජීවිතයක්.